ආයුබෝවන් මම මානෙල් ගමගේ මගේ channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද කියලා දෙන්න යන්නේ embroidery ක්‍රම හඳුන්වා දීමේ 8 වෙනි පාඩමෙන් හරිම විශේෂිත embroidery ක්‍රමයක්. මේක හඳුන්වන්නේ Shashiko embroidery කියලා. Shashiko embroidery කියන්නේ සම්ප්‍රදායික ජපාන් embroidery ක්‍රමයක්. මේක බොහොම පැරණි ක්‍රමයක්. මේක විශේෂයෙන්ම එදෝ කාලය කියලා හඳුන්වනවා. 1615 සිට 1868 දක්වා. ඒ කාලේ තමයි මේක ආරම්භය සහ හරිම ජනප්‍රිය වුණේ. ඉතින් ඉතිහාසය ගැන සහ තව මේ දේවල් කතා කරමු. අපි ඉතුරු සාම්පල් බලන ගමන්. දැන් මේ තියෙන තව නිර්මාණයක්. මේකත් ටේබල් මැට් එකක්. දැන් ඔයගලන්ට පේනවා මේක තියෙන මේ එකම නිල් වර්ණය. මම ඉස්සෙල්ලා පෙන්නපු එකත් එහෙමයි මේකත් එහෙමයි. දැන් මේ නිල් වර්ණ රෙද්ද මත සුදු කපු නූලෙන් තමයි මේක මහගෙන තියෙන්නේ. එහෙම කරන්න උනේ මොකද ඒ කාලේ රෙදි හරිම මිල අධිකයි. ඊටාම මිල අධිකයි. ඉතින් සාමාන්‍ය වැසියන්ට මේ සිල්ක් රෙදි කපු රෙදි ගන්නවත් කමක් නැහැ. ඉතින් ඒගොල්ලන් මොකද කරේ හෙම්ප් කියලා බොහොම රළු කෙන්දකින් හදාගන්න තමුම්ම අතින් වියාගන්න හෙම්ප් කියන රෙද්ද ඉන්ඩිගෝ කියන ඩයි. ඉන්ඩිගෝ කියන ගහේ ඩයි එක නිල් පාටයි. ඉතින් ඒ නිල් වර්ණ ඩයි එකෙන් මේක ඩයි කරගත්තා. ඉතින් ඒ ඩයි කරගත් රෙදි එක මත එක තියලා මේ සුදු රළු නූලක් භාවිතා කරලා මහගත්තා. ඉතින් ඒක තමයි මේ Shashiko embroidery කියලා ජනප්‍රිය උනේ. දැන් මේකත් ඒ වගේම කරන නිර්මාණයක්. මේක ටේබල් මැට් එකක්. ඉතින් ඔයගලන්ට පේනවා මම කිව්ව දේ නිල් පාට රෙද්ද මත සුදු පසුබිමේ දැන් අපිට ඕන තරම් වර්ණ රෙදි තියෙනවා තමයි. නමුත් සම්ප්‍රදායික Shashiko නිර්මාණයක් කරන්නේ මේ ඉන්ඩිගෝ නිල් කියන නිල් වර්ණය මත සුදු කපු කැරලි නූල් භාවිතා කරලා. ඉතින් ඒ කාලේ මේක අර ජපන් ජාතිකයෝ හරීම සකසුරුවම්නේ. ඉතින් ඊටාම සකසුරුවම් ඒ කාලේ විශේෂයෙන්. ඉතින් එතකොට ඒගොල්ලන් කරන්නේ තමුන්ගේ අඳින ඇඳුම ටිකක් පරණ වෙනකොට ඒක මත තව රෙද්දක් තියලා අර ඉන්ඩිගෝ ඩයි එකෙන් ඩයි කරන ලද තව රෙද්දක් තියලා මේ සුදු නූලෙන් මෙහෙම මහ ගන්නවා. එක එක ජ්‍යාමිතික මෝස්තර භාවිතා කරලා මහ ගන්නවා. ඉතින් අතීතේ නම් හුඟක් පොරෝනා ඇඳුම් තමයි මේ ක්‍රමයෙන් කරගෙන තියෙන්නේ. දැන් අද නම් නොඑක් දේවල් කුෂන් කවර මේ වගේ ටේබල් මැට් ඇඳ රෙදි කිමෝනෝ ඒ වගේ නොඑක් දේවල් සඳහා මේක භාවිතා කරනවා. මේ තියෙන තවත් ක්‍රමය මේ තවත් කුෂන් කවරයක්. මේක හුඟක් කල් මං ඉගෙන ගන්න කාලේ මේක මං හිතනවා අවුරුදු 20ක් විතර පරණයි කියලා මේ ඉගෙන ගන්න කාලේ මහපු එකක්. ඉතින් මේ ඇත්තට මේ නිර්මාණ සියල්ලම මං මේ කාලයක් තිස්සේ පන්තියේ සාම්පල් වලට පන්තියේ ළමයින්ට කරන්න සාම්පල් වලට මහපුවා. ඉතින් මං හරිම සතුටුයි. දැන් මේක හුඟක් පිරිසක් අතරට මේ එම්බ්‍රොයිඩරි ක්‍රම හඳුන්වා දෙන්න ලැබුණු එක ගැන. මොකද එතකොට මොකද හුඟක් දෙනෙක් ඇත්තටම දන්නේ නැහැ. දැන් මගේ ක්ලාස් එකට ආපු ළමයි එක්සිබිෂන් බලන්න ආපු ළමයි දන්නවා මෙහෙම එක් ක්‍රම මේ වගේ විශේෂිත එම්බ්‍රොයිඩරි ක්‍රම තියෙනවා ලෝකේ එක එක රටවලට ආවෙන එක කියලා. නමුත් නැත්තම් හුඟක් දෙනෙක් දන්නේ නැහැ. දැන් ඉතින් ඔන්න හැමෝන්ටම මේක හොඳ අවස්ථාවක්. මේක ඉගෙන ගන්න මමත් හරි සතුටුයි. මම රිසර්ච් කළා නොඑක් දේවල් වලින් මේවා හොයාගෙන කාලාන්තරයක් තිස්සේ මහපු දේ නිර්මාණ ඔබට පෙන්වන්න ඔබට ඒ ගැන කියලා දෙන්න. ඉතින් අපි තව නිර්මාණයක් බලමු. මේ තියෙන්නේ මම පහුගිය ප්‍රදර්ශනයක් සඳහා මේ තියෙන්නේ මගේ පහුගිය ප්‍රදර්ශනයක් සඳහා කරන ලද බිත්ති සැරසිල්ලක්. ඉතින් දැන් මේක හරිම සම්ප්‍රදායික මේ Shashiko එකක්. මොකද මේ හැම එකකම මං කිව්වේ අර ජ්‍යාමිතික හැඩතල තමයි තියෙන්නේ. මේ හැම කොටසක මේක එක එක කොටස් වලට වෙන් කරලා ඒ එක එක කොටස මත මේ විවිධ මේ හැඩතල නිර්මාණය කරගෙන තියෙනවා. දැන් හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ පරණ කිමෝනෝ වලත් මේක තමයි කරලා තියෙන ක්‍රමය. ඒ කියන්නේ මෙහෙම කොටස් වලට වෙන් කරලා ඊට පස්සේ ඒ කොටස් වල හෝ මුළු එකේම මේ වගේ යම් කිසි ජ්‍යාමිතික හැඩතලයක් භාවිතා කරනවා. ඉතින් හුඟක් අර දැන් එක එක රටවලට මං කියන්නේ දැන් ආවේනික මෝස්තර තියෙනවානේ. දැන් අර ඉන්දියාවේදී අලියා මොනරා වගේ දැන් මේ ජපානයේදී මේ Shashiko සඳහා ඒගොල්ලන් භාවිතා කරනවා උණ බම්බු, එතකොට දියමන්ති, සිප් අපි මෝස්තර ඒ වගේ නොඑක් ඒ වගේ මෝස්තර හරියට භාවිත කරනවා. ඒ කියන්නේ අපි එදිනෙදා තමුන් පරිසරයේ දකින දේවල් තමයි ඒ සම්ප්‍රදායිකව මේවා සඳහා භාවිත කරලා තියෙන්නේ. ජපානයේ මේ ශාශිකෝ මෝස්තර සඳහාම වෙන්වෙච්ච වෙනම කෞතුකාගාරයකුත් තියෙනවා. මොකද මේක ඒගොල්ලන්ගේ හරීම සම්ප්‍රදායික දෙයක්. ජපාන් අය හරීම තමුන්ගේ පැරණි දේවල් රැක ගන්න, තමුන්ගේ දේවල් පරිස්සම් කර ගන්න උත්සාහ කරන අයනේ. ඉතින් ඒගොල්ලන්ගේ මේ ඒකින්ද ඒ වෙනුවෙන්ම වෙන්වෙච්ච කෞතුකාගාරයකුත් ජපානයේ තියෙනවා. ඊළඟට අපි තව සාම්පල් ටිකකුත් බලමු. මේ තියෙන්නේ මේ නිර්මාණයම මම නිර්මාණය කරන්න ගත්ත එකක්. දැන් මේකෙදි මට ඕන උනේ පෙන්නන්න කොහොමද කරන්නේ. දැන් මෙතන මේ ඉන්ඩිගෝ බ්ලු වර්ණය සහ මෙතන ෆෙල් රෙද්දක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ ෆෙල් රෙද්දක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ කපු පොඩක් රළු නූලක් පාවිච්චි කරලා සහ ලොකු ඉන්දි කටුවක් පාවිච්චි කරනවා. මේකෙදි පාවිච්චි කරලා තමයි මේ නිර්මාණය කරගන්නේ. දැන් මම කියවනේ අර කලින් මොකද ප්‍රභූ පැලැන්තියට විතරයි වර්ණවත් රෙදි සහ කපු සහ සිල්ක් රෙදි පාවිච්චි කරන්න පුළුවන් උනේ. ඉතින් සාමාන්‍ය ජනතාවට බැරි වෙච්ච නිසා සහ මේ රෙදි මිල අධික නිසා ඒගොල්ලන් අර පරණ රෙද්දක් මත මේ වගේ දැන් පාවිච්චි කළා ඇඳුම උඩ තව රෙද්දක් තියෙනවා. ඒ රෙද්ද තියලා මේ වගේ සුදු නූලෙන් මහනවා. ඒක මොස්ට් ඒකත් අර ඒකෙනුත් ඒගොල්ලන් යම්කිසි ලස්සනක් කලාවක් ලබා ගත්තා. ඉතින් ජපාන් අයගේ පිරිමැස්ම හඳුන්වනවානේ අපි මොතනායි කියන නමෙන් හඳුන්වන. මොකද ඒගොල්ලන් කිසිම දෙයක් විසික් කරන්න කැමති නෑ. නැවත රීසයිකල් කරන්න, නැවත ඒක යම්කිසි විදිහකින් භාවිතා කරන්න උත්සාහ කරනවා. ඉතින් මං හිතනවා ජපාන් ජාතිකයන්ගේ දියුණුවටත් ඒක එක හේතුවක්. ඉතින් අපි තවත් මෝස්තර කිහිපයක් බලමු. මං හිතනවා ඔයගලන්ට මේක ගැන හොඳ වැටහීමක් ලැබුණා කියලා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් මාර්ගෙන් අහන්න. මේක ගැන හෝ වෙනත් මැහුම් ක්‍රම ගැන ඉදිරියේදී ඔයගලන්ට කරන්න කැමති මැහුම් ක්‍රම මොනවද කියලා අහන්න පුළුවන්. ඉතින් අපි තව සාම්පල් කිහිපයක් බලන ගමන් කතා කරමු. ඉතින් ඔයගලන් මගේ channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් subscribe කරන්න. අර bell icon එක, bell එකක් වගේ එකක් තියෙන ඒක click කරන්න. මොකද එතකොට ඔයගලන්ට දැනුම් දීමක් කරනවා අලුත් වීඩියෝ එකක් දාපු ගමන්. ඉතින් ඔයගලන් මේකට කැමති නම් like එකක් දාන්න, comment කරන්න, share කරන්න. මොකද සමහර වෙලාවට ඇත්තටම මමත් පොඩ්ඩක් අධෛර්ය වෙනවා. කවුරුත් කැමති මේ කියන්නේ views අඩු වුණාම, like අඩු වුණාම, comment නැතිකොට මටත් හිතෙනවා මහන්සි වෙන එක තේරුමක් නෑද වගේ කියලා. ඉතින් ඒකින්ද ඕගලන් බලලා මේකට කැමති නම් like එකක් දාන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. මොකද මැහුම් ක්‍රමයක ඉතිහාසය දැන ගැනීම, ඒක ගැන මේ වගේ විශේෂයෙන්ම ඒක කොහොමද, ඒක ඉතිහාසය කොහොමද, ඒක විකාශනය වුණේ කොහොමද කියලා දැන ගැනීම මම හිතනවා හරිම හොඳ දෙයක් කියලා. අපි මහනවා විතරක් නෙමෙයි, හැම මැහුම්කටම ඉතිහාසයක් තියෙනවා. ඉතින් ඉදිරියේදීත් තව මැහුම් ක්‍රම රාශියක් තියෙනවානේ ලෝකෙ. ඉතින් එකෙන් එක මම කියලා දෙන්නම් කියලා හිතුවා. ඉතින් නමුත් ඒක ඕගලන්ගේ අදහස් අනුව තමයි මං ඉදිරි වැඩසටහන් කරන්න අදහස් කරන්නේ. මේ තවත් ශාශිකෝ මෝස්තර කිහිපයක්. ඉතින් ඕගලන්ටත් කැමති නම් මේ එම්බ්‍රොයිඩරි ක්‍රමය, තව විවිධ එම්බ්‍රොයිඩරි ක්‍රම රාශියක් මම උගන්වනවා. ඉතින් මගේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා රෙදි පින්තාරු, බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි, රිබන් එම්බ්‍රොයිඩරි, ඒ වගේ කැමති මැහුම් ක්‍රම හෝ රෙදි පින්තාරු ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් හරිම මනස ශක්තිමත් කරන, මනසට හරිම සහනයක් ගෙන දෙන ඒවා මම මගේ WhatsApp නම්බර එක දාන්නත්, ඔක් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්.